ඔහොමද ඔගලට ඔගලට මතක ඇති මම මෙතන ඉඳන් ඕරල් එක්සෑම් එක කරා. ඒක වීඩියෝ එකක් ගැහුවා ඒ ඕරල් එක්සෑම්ට කලින්. ඇතර මම ඕරල් එක්සෑම් පාස් වුණා. හරි. හැබැයි මේ ප්‍රශ්න දීදී මෙහෙමයි. දැන් මගෙන් දැන් මයිසෙල්ෆ් කියන්නේ මම පුරුදුලගේ මගෙන් ටීචර් ඇහුවා මේ එයාගේ නම අහන විදිහ අන්නේම අහන්න කියලා. ඒ කියන්නේ එයාගේ නම මොකද්ද? එයාගේ වයස කීයද? එයාගේ ජොබ් එක මොකද්ද? ඒ වගේ දැන් එයාගෙන් මම ප්‍රශ්න අහන. ඉතින් මට ඇතන කොහොමද කියලා මම යන්ත මැනේජ් කරගත්තා. මේ හැබැයි ඉතින් මම ඒක පුරුදුලා ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා මම අද කල්පනා කරා ඔයගලන්ට කියා දෙන්න කියලා. කොහොමද කෙනෙක්ගේ මේ එයාගේ නම අහන්නේ? එහෙම නැත්නම් එයාගේ වයස අහන්නේ? එයා කොහෙද ඉන්නේ කියලා අහන්නේ. හරි. එයා කොහේ රටේ ඉඳන්ද ඉන්නේ? අනේ වගේ දැන් අර ටිකම තමයි මයිසෙල්ෆ් එකේම ඒ ටිකම කොහොමද ප්‍රශ්න විදියට අහන්නේ කියන එක. හරි. දැන් මේ ඩිගේ තනිකර කව කරන්නේ හිතන් ඉන්නේ අන්න ඒක. අපි හැමතිස්සෙම දැන් මම මේ ෆොලෝ කරන්නේ දැන් මේ වීඩියෝස් 3ක් 4ක් විතර වගේ මේ එකම දේ කියන්න හේතුව තියෙන්නේ මොකද? ඔයාලා ඇත්තටම මයිසෙල්ෆ් කරන්න හරියට දැනගත්තොත් එහෙම ඒක ලොකු ඇඩල්ට් ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලා ජොබ් ඉන්ටර්වයුව එකට ගිය වෙලාවක. මොකද ෆිනිෂ් දන්නවද කියලා අනිවාර්ය ප්‍රශ්න අහනවා. ඉතින් දන්නවට කියවලස වාට කියන්න පුළුවන් මා තාම ෆිනිෂ් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. හැබැයි මට පුළුවන් මට මයිසෙල්ෆ් ගැන කියන්නයි කියලා ඔයාට ඔයා දන්න ඒ මයිසෙල්ෆ් ඔයාට කියන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඒ ගැන අහන්න පුළුවන් නම් කාගෙන් හරි නම අහන්න, ගම අහන්න, වයස අහන්න වගේ දේවල් පුළුවන්. ඒ කියන්නේ ඔයාට නිකන් අර මේ මූලිකම එකක් තියෙනවා කියන එක ඔයාට පෙන්වන්න පුළුවන්. හරි. ඉතින් ඒකෙන් තමයි මේ ගොඩක්ම මේක අපි ගන්නේ උගන්වන්න හදන්නේ. මොකද නැත්තම් අපි මේ ලොකුට ග්‍රැමර් ඊට පස්සේ අකුරු ලියන හැටි ඒවා මේ උගන්වලා වැඩක් නැහැ ඇත්තටම. මොකද අපිට අවශ්‍ය කරන්නේ කොහොම හරි කරලා මේ ජොබ් මාකට් එකට එන්ටර් වෙන්න නේ. ඉතින් මේ ෆිනිෂ් එකේ තියෙන බැරියර් එක අපි කොහොමද ජයගන්නේ? ඉතින් ඒ නිසා අපි ඇඩර්ස් ලර්නර්ස් හැටියට අපිට නිකන් අනවශ්‍ය විදිහට ග්‍රැමර් වලට දාගෙන එහෙම කරගෙන මේක කරන්න බෑ ඇත්තටම. හරි. එහම ඉතින් අවශ්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ. අපි ඉතින් ෆිනිෂ් හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා හිතන කෙනෙක් එහෙම කරාට කමක් නැහැ. මොකද මේ වෙලාව අපිට ඕන කරලා තියෙන්නේ කොහොම හරි ගේම ගහලා කම්පැනි එකක් අසරින් කරලා ජොබ් එක කොහොම හරි හොයාගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන ටාගට් එකේ තමයි මේ පාඩම් මාලාව සම්පූර්ණයෙන් ගෙන යන්න හිතාගෙන ඉන්නේ. හරි. ඉතින් හරි. එහෙනම් එන්ජොයි කරන්න අද ලෙසන් එක. කොහොමද අනුන් ගැන අනුන්ගෙන් එයාගේ නමගම වාසගම විස්තර අහන්නේ කියන එක තමයි අද වීඩියෝ එකේ කව කරන්න හිතාගන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක්. අපි කලින් වීඩියෝ එකේදී සරල වාක්‍ය කිහිපයක් ෆිනිෂ් වලින් හදාගන්න හැටි තමයි කතා කරේ. අපි අද වීඩියෝ එකකින් කතා කරමු කොහොමද සරල ප්‍රශ්න කිහිපයක් ෆිනිෂ් වලින් හදාගන්නේ කියලා. අපි දන්නවද ඉංග්‍රීසි වලින් අපි අහනවා කවුද? එහෙම නැත්නම් who. සිංහලෙන් නම් මේක කවුද? එතකොට කවුද කියන එක අපි කොහොමද ෆිනිෂ් වලින් අහන්නේ? කුකා. ෆිනිෂ් වලින් කවුද කියලා අහන්නේ කුකා. එතකොට අපි දැන් ඉදා කතා කරා යුවා කමල්. එහෙම නැත්නම් ඔයා කමල් කියලා කොහොමද ෆිනිෂ් වලින් ලිව්වේ? අපි ලිව්වේ සිනා පොලෙත් කමල්. දැන් අපි අහනවා කවුද ඔයා? කවුද ඔයා කියලා කියනකොට අපි අහන්නේ ඉංග්‍රීසි වලින් නම් මේක who are you. ඊට අපි ෆිනිෂ් වලින් අහන්නේ කවුද කියන්නේ කුකා. යන්නවා කුකා. ඉංග්‍රීසි වලින් who are you කියලා කිව්වට ෆිනිෂ් වලින් මේක එහෙම නෙවෙයි අහන්නේ කවුද ඔයා. සිංහලෙන් වගේ ඔයා. ඔයා කියන්නේ සිනා ඔලෙත්. කුකා සිනා ඔලෙත් කියලා අහන්නේ who are you. කුකා සිනා ඔලෙත්. ඒ වගේම දැන් අපි එදා කතා කරානේ she is Kamani. කොහොමද අපි ෆිනිෂ් වලින් ඇහුවේ? hen on Kamani. ඒකම අපිට මේක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇය කවුද? ඇය කවුද කියලා අපි ෆිනිෂ් වලින් අහනවා නම් විසල ඉංග්‍රීසි එක්ක සම්බන්ධ කරගමු. එතකොට අපිට ලේසි. අපි ඉංග්‍රීසි වලින් අහන්නේ who is her. ෆිනිෂ් වලින් අපි අහනවා කුකා හෙන් ඔන්. කුකා හෙන් ඔන්. ඒ වගේම දැන් ඔයාට ඕන නම් හදාගන්න පුළුවන් ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ කවුද කියලා අපි කොහොමද අහන්නේ? කවුද කියන්නේ කුකා. ඒගොල්ලෝ එහෙම නැත්නම් ඔහු කියන එක ඉංග්‍රීසි වලින් නම් දී අපි ෆිනිෂ් වලින් කියන්නේ හේ. කුකා හේ ඔවත්. හරි.
එතකොට කවුද කියන කවුද කියන එක ෆිනිෂ් වෙලින් අපි කියන්නේ කුකා. එතකොට ඔයාට අහන්න පුළුවන් කුකා සිනා ඔලෙත්, කුකා හැන්නුන්, කුකා හේ ඔවත්. ඒ විදිහට එහෙම නැත්නම් ඔයාලා කවුද කියලා අහනවා නම් අපිට අහන්න පුළුවන් ඔයාලා කියන වචනේ කොහොමද ෆිනිෂ් වෙලින් අපි කිව්වේ තේ. එතකොට ඒක කුකා තේ ඔලෙත්තේ. කුකා තේ ඔලෙත්තේ. හරි, ඊළඟට අපි ඉගෙන ගමු මේ වෙයා කියන එක. නැත්නම් කොහේද කියන එක අහන්නේ කොහොමද කියලා. වෙයා කියන ප්‍රශ්න පදය සිංහලෙන් නම් කොහේද, කොතනද, ඒ වගේ අර්ථයක්නේ අපි ගන්නෙ. ෆිනිෂ් වලින් වෙයා කියන එකට අපි පාවිච්චි කරනවා මිස්ස කියන්නේ වෙයා. එතකොට ඔයා කොහේද කියලා අපි ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? Where are you? ඔයා කොහේද? එතකොට ෆිනිෂ් වලින් අපි මේක අහනකොට අර ඉංග්‍රීෂ් වගේ are you කියන එක නෙවෙයි තියෙන්නේ ෆිනිෂ් වල. සිංහල විදියට තමයි ඔයා කොහේද, කොහේද ඔයා වගේ අදහසක් එන්නේ. මිස්සා you are කියන එක කොහොමද ෆිනිෂ් වලින් එන්නේ? you are කියලා කියන්නේ සිනා ඔලෙත්. එතකොට ඒ විදිහටම තමයි මේක ප්‍රශ්න වෙනකොටත් යන්නේ මිස්සා සිනා ඔලෙත්. සිනා කියන්නේ ඔයා, ඔලෙත් කියන්නේ ආ කියන එක. ඔලෙත් මිස්සා සිනා ඔලෙත්. මිස්සා සිනා ඔලෙත් කියන එක. එතකොට දැන් අපිට මේකට ආන්සර් එකක් විදිහට මොකද්ද අපිට කියන්නේ? ඔයා කොහේද කියලා ඇහුවම ආන්සර් එකක් දෙන්න පුළුවන් මම ගෙදර. නේද? මම ඉන්නේ ගෙදර. මම ගෙදර කියන එක අපි ඉංග්‍රීසි වලින් නම් කොහොමද කියන්නේ? ඉංග්‍රීසි වලින් අපි කියනවා I am at home. ඊට මේක ෆිනිෂ් වලින් අපි කියනවා I am කියලා කියන්න අපි දන්නවනේ දැන්. I am කියන්නේ අපි මිනා ඔලෙන්. මේක මිනා නැතුව ඔලෙන් කියලා කියන්නත් පුළුවන්. I am at home නම් home වලට home එකට එහෙම නැත්නම් ගෙදරට ෆිනිෂ් වලින් කියනවා කොති. හරිද? එතකොට මේක at home වෙනකොට මේක මේ home කොති කියන වචනේම තමයි වෙනස් වෙන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් වගේ at කියලා වෙනම එකක් දෙන්නේ නැහැ. එතකොට අපි කියනවා මිනා ඔලෙන් කොතෝනා. මිනා ඔලෙන් කොතෝනා කියන්නේ I am at home කියන එක. මිනා ඔලෙන් කොතෝනා. ඒ විදිහට අපිට ආයෙ මේක ප්‍රශ්නයක් අහන්න බුණා ඇය කොහේද? ඇය කොහේද කියලා අපි ෆිනිෂ් වලින් අහන්නේ කොහොමද? ඇයට කියන්නේ හැන්. කොහේද කියලා අහන්නේ කොහොමද? මිස්සා ඇයට කියන අපි හැන්. මිස්සා හැන් ඔන්. අපි ඉංග්‍රීසි වලින් නම් මේක ලියන්නේ කොහොමද? she is at මෙමෙ අපි ඇය ගෙදර කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? she is at home. ඒ වගේ අපි එක question එකක් අහන්නේ ඇය කොහොමද කියලා ඉංග්‍රීසියෙන් නම් අපි අහන්නේ where is she. ඒ වගේ ෆිනිෂ් වලින් අපි කියනවා missa hen on. එතකොට අපිට answer එක දෙන්න පුළුවන් hen on කොතෝනා. අපි මෙතන කැමති එකක් යාගන්න පුළුවන් she is at home නම් අපි ලියනවා hen on කොතෝනා. හරි, එතකොට ෆිනිෂ් වෙයි කොහේද කියලා අහන්නේ මිස්සා. ඊට මම මේ ඉගෙන ගන්න ගමන් තමයි මම මේක ෂෙයා කරගන්නේ. ඉතින් අඩුපාඩු ඇති ඔයගොල්ලෝ කමෙන්ට් එකේ දාන්න. මොනව හරි නිවැරදි කිරීම තියෙනවා නම්. හරි, අපි ඊළඟට
මොකක්ද එහෙම නැත්නම් what කියන ප්‍රශ්න පදේ ඉගෙන ගමු. එතකොට මොකක්ද කියන එකට finish වලින් ගොඩක් වචන තියෙනවා. what කියන එකට ගොඩක් වෙලාවට mike mita කියන පද ප්‍රශ්න පද භාවිතා වෙනවා. එතකොට අපි හම් ඒක මොකක්ද කියලා finish වලින්. එතකොට අපි sentence දෙක අපි ඔල්ල verb දාලා සරල වාක්‍ය හදන්න ඉගෙන ගත්තනේ. එතකොට අපි ඒ කොහොමද it is කියන එක finish වලින් කියන්නේ it කියන එකට කියනවා say කියලා. එතකොට it කියන එක finish වලින් නම් say. say on it is කියන එකනේ on is කියන එක දන්නවනේ is කියන එක on කියලානේ පාවිච්චි වෙන්නේ. එතකොට it is කියනකොට say on. අපි හමු ඒක මොකක්ද කියලා. මොකක්ද කියන්නේ එහෙම නැත්තම් what කියන්නේ what කියන එක finish වලින් mike නැත්නම් අපි ඉස්සර ඉංග්‍රීසි වලින් ලියමු what is it කියන එක අපි finish වලට හරවනකොට mika say on. අර ඉංග්‍රීසි වගේ on say කියලා එන්නේ නැහැ මේක. it කියන්නේ say වුණාට ඉංග්‍රීසි වල වගේ මේක mika on say කියලා නෙවෙයි පාවිච්චි වෙන්නේ mika say on. what is it කියන එක. එතකොට අපිට මේකට answer එකක් කියන්න පුළුවන්. say on එහෙම නැත්නම් it is කියලා අපිට මොකක් හරි කැමති දෙයක් කියන්න පුළුවන්. ඉතින් අපි ළඟ තියෙන එකක් ගමු say on. මේක නම් curry mango. mango කියන එකට mango කියලාම තමයි කියන්නේ. එතකොට මේක නම් curry mango. say on curry mango. මේ විදිහට අපිට කියන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන්නේ කොස් එකක්. එහෙම නැත්නම් වරක කියන එකට කොස් කියන එක jackfruit කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. ඊට මේක finish වලින් කියන්නේ යක්කි හෙඩෙල්ම. යක්කි හෙඩෙල්ම. එතකොට අපිට කියන්න පුළුවන් say on යක්කි හෙඩෙල්ම. අපි ඒක ඉගෙන ගමු අලුත් වචනයක් විදිහට යක්කි හෙඩෙල්ම. හෙඩෙල්ම කියන්නේ fruit කියන එක. එතකොට යක්කි හෙඩෙල්ම. say on යක්කි හෙඩෙල්ම කියන්නේ it is jackfruit. ඒ වගේ. එතකොට මේ තියෙන අපිට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක මං ගාව තියෙන එකක් මම පෙන්නන්නේ. එතකොට මේක තියෙන්නේ ash plant. මේක තියෙනවා විහිරය බනානි. say on විහිරය බනානි කියලා අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. බනානි කියන එකමයි finish වෙලුනේ කෙසේ. දැන් අපි කෙසෙල් කියන එක finish වලින් කියන්නේ බනානි කියලා. ඉංග්‍රීසි වලින් banana, සිංහලෙන් කෙසෙල්, finish වලින් කියන්නේ බනානි. බනානි. හරි. මේ විදිහට හරි. what is it කියලා අහන්නේ ඒක මොකක්ද? mika say on say on curry mango. mika say on pihimiya yakki hedelma. මේක පොලොස් එකක්. pihimiya yakki hedelma. මේකත් ඒ වගේ desiccated එකක්. අපිට mika say on කියලා අපිට මේකේ නම කියන්න පුළුවන්. say on lesias talc. හරි. එතකොට ඒ වගේම අපිට say on book නම් අපිට කියන්න පුළුවන් කීරියා book. එහෙම නැත්නම් පොත කියන එකට finish වලින් කියනවා කීරියා. right. අපි ඊළඟට ඉගෙන ගමු why කියන පදේ. why එහෙම නැත්නම් ඇයි කියන එක. එතකොට ඉංග්‍රීසි වලින් why සිංහලෙන් අපි කියනවා ඇයි කියන ප්‍රශ්න පදය. මේක finish වලින් කියන්නේ mixi. එතකොට අපිට ගන්න පුළුවන් ඇයි ඒක. අපි දැන් ඒක මොකක්ද කියලා නේ අහුවේ.
ඇයි කියන එක සිංහලෙන් ඇයි කියන එක ෆිනිෂලින් මික්සි කියල එක තමයි අහන්නේ. මික්සි අපි දැන් අහමුක ඇයි ඒ කියලා. ඇයි ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් නම් why is it, why is it. එතකොට මේක ෆිනිෂ් වලින් අපි කියනවා ඇයි ඒ කියන එක මික්සි. මික්සි සේ ඔන්, මික්සි සේ ඔන්, why is it. එතකොට අපිට answer එකක් දෙන්න පුළුවන්. ඒක හොඳ නිසා. ඇයි ඒක කියලා හෙවොත් අපි කියන්නේ ඒක හොඳේ, ඇයි ඒවා ඒක තෝරගත්තේ, ඇයි ඒක ගත්තේ වගේ අහනවනේ. ඇයි ඒක කොහොම පිටෙක් කියනවා ඒක හොඳ නිසා. නිසා කියන එක අපි දැන් ඉංග්‍රීසි වලින් why is it කියොත් අපි answer එක දෙන්නේ because it is good. ඒ වගේනේ. එතකොට finish වලින් නිසා කියන්නේ koska. finish වලින්ත් ඉංග්‍රීසි වලින්ම වගේ because කියලා පටන් ගන්න පුළුවන් why why කියලා question එක ඇහුවොත්. අපි කියනවා koska. koska say on hiwa, say on hiwa kada because it is good. koska say on hiwa. එතකොට මේක මම ඉංග්‍රීසි වලින් කියනවා because it is good. koska say on hiwa කියන්නේ because it is good. හරි, අපි එතකොට අද ඉගෙන ගත්ත වචන ටික මොනවද කියලා බලමු. කුකා කියන්නේ කවුද, මිස්සා කියන්නේ කොහේද කොතනද, ඒ වගේ අදහසක්. මිකා කියන්නේ මොකක්ද, මොකක්ද කියන එක. මිතා කියන්නේ මොකක්ද කියන එකමයි. ඒ වගේ සමාන පද තියෙනවා. මික්සි කියන්නේ ඇයි, සේ කියන්නේ ඉට් කියන එක, එහෙම නැත්නම් ඒක කියන එක. ඒක, එය කියලා සිංහලෙන් අපි අදහස් කරන එක. එතකොට බනානි කියන්නේ කෙසෙල්. බනානි කියන්නේ කෙසෙල්. යක්කි හෙඩෙල්මක් කියලා කියන්නේ අපි කොහොමද කියන්නේ වරකා කියලා අපි කියන්නේ කොස් කියලා කියන්නේ. අන්න ඒකට තමයි මෙහි කොස් වරක කියන ඒවා එච්චරම මේ දන්නේ නැහැ. මෙහි ජැක් ෆෘට් කියන එක තමයි කියන්නේ. මැංගු කියන්නේ අඹ. අපි මේ දැක්කි. එතකොට කිරියා කියන්නේ පොත. කොස්කා කියන්නේ නිසා කියන එක, එහෙම නැත්නම් බිකෝස් කියන එක. කොති කියන්නේ ගෙදර, හෝම් කියන එක. එතකොට කොතොන කියන්නේ ඇට් හෝම් කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. මේගොල්ලොන්ගේ මේ හෝම් කියන වචනේම අග කියලා වර තමයි වෙනස් වෙන්නේ. ඔයාලට මතකයිද අපි එදා කතා කරා සුවමෙස්සා ඉන් ෆින්ලන්ඩ් කියනකොට සුවමෙස්සා, ඒ වගේ වචනේ තමයි වෙනස් වෙන්නේ. ඇට් හෝම් කියන එක කියන්නේ ගෙදර කියන එක, ගෙදරදී වගේ අනේ වගේ එක. එතකොට වචන 13යි. අපි තව දෙකක් ඉගෙන ගමු. සේ කියන්නේ ඒක, එහෙම නැත්නම් එය කියන එක. එතකොට මේක අපි ඉංග්‍රීසි වලින් this කියන්නේ මෙය, එහෙම නැත්නම් this කියන එක. ෆිනිෂ් වලින් අපි මේකට කියනවා තැම. හරි, ඊළඟට එතකොට අරක, එහෙම නැත්නම් ඈත තියෙන එකක් අපි පෙන්වන්නේ සිංහලෙන් අරක කියලා. එතකොට ඒක ඉංග්‍රීසි වලින් නම් මොකද්ද, දැට් කියන එක. එතකොට මේක ෆිනිෂ් වලින් දැට් කියන්නේ තුවා, තුවා කියන එක. එතකොට මේ නොදී වගේ වචන 15ක් විතර අපි ඉගෙන ගත්තා. අඩුපාඩු ඇති, මාත් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. හරි, අපි එහෙනම් අද ඉගෙන ගත්ත ටික සාරාංශ කරගමු. කවුද කියන්නේ කුක්කා කියන එක. එතකොට සිනා ඔලෙත් කමල්, ඔයා කමල්. එහෙනම් අපි අහමු ඔයා කවුද, කුකා සිනා ඔලෙත්. ඒ වගේම අපිට අහන්න පුළුවන් ඇය කවුද, කුකා හැන්නොන්. ඔව්හු කවුද, කුකා හේ ඔවත්. අපි කවුද, කුකා මේ ඔලෙම්මේ. ඒ විදිහට අපිට අහන්න පුළුවන්. හරි, ඊළඟට අපි ඉගෙන ගත්තා වෙයා කියන එක කොහේද කියන එක. ඒක ෆිනිෂ් වලින් මිස්ස. වෙයා රායු කියලා අහන්නේ කොහොමද, මිස්ස සිනා ඔලෙත්, මිස්ස හැන් ඔන්, මිස්ස හේ ඔවත්. ඒ විදිහට අපිට ඔහු කොහේද, ඔව්හු කොහේද, අපි කොහේද, මිස්ස මේ ඔලෙම්මේ. ඒ විදිහට ප්‍රශ්න කරන්න පුළුවන්. අපි මේකට ආන්ස් එකක් විදිහට මිනා ඔලෙන් කොතොන, ඒ කියන්නේ මම ඉන්නේ ගෙදර, මම ගෙදර කියන එක. මිනා ඔලෙන් කොතොන.
ඒ විදිහට අපිට කියන්න පුළුවන් answers. ඊළඟට අපි ආය ඉගෙන ගත්තා මොකක්ද කියන එක. මොකක්ද what කියන එක. මික්ක මිත කියන කාරණය. එතකොට what is it? එහෙම නැත්නම් ඒක මොකක්ද? finish වලින් කියන්න පුළුවන් mika say on. it කියන්නේ say. එතකොට අපිට ඒක කියන්න පුළුවන් say on යක්කි හෙඩෙල්ම. එහෙම නැත්නම් say on curry mango. නැත්නම් say on විහිරියා බනානි. කියන්නේ අලු කෙසෙල් කියන එක. ඒතර බනානා කියන එක තමයි කෙසෙල් සිංහලෙන් finish වලින් නම් මේක බනානි. එතකොට අපි තව වචනයක් ඉගෙන ගත්තා. පොතට අපි කියනවා book කියන එකට කිරියා. එතකොට mika say on කිව්වම අපිට කියන්න පුළුවන් say on කිරියා. එහෙම නැත්නම් අපිට ආයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේක මොකක්ද? mika tama on. එතකොට අපි කියන්න පුළුවන් මේක පොතක්. අපි කොහොමද අපි කියන්නේ tama on කිරියා. මෙතන අපිට හම්න අරක මොකක්ද? mika tua on. answer එක අපිට දෙන්න පුළුවන් tua on කිරියා. එහෙම නැත්නම් මොන හරි අපිට tua on mango. ඒ විදිහට අපිට answer එක දෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි ඊළඟ එකට ගත්ත අපි why කියන එක. ඇයි කියන්නේ? ප්‍රශ්න පදියේ ඇයි කියන්නේ finish වලින් mixy. හරි. පොත කියන්නේ කිරියා. අපි එදා ඉගෙන ගත්තා. එතකොට මේ තියෙන්නේ dictionary එකක්. මේක සනා කිරියා. dictionary එකට අපි කියනවා සනා කිරියා. හරි. එතකොට අපි ඊළඟට ඉගෙන ගත්තා why කියන එක. එහෙම නැත්නම් ඇයි කියන ප්‍රශ්න පදියේ finish වලින් කියන්නේ mixy. එතකොට why is it කියලා අපිට අහන්න පුළුවන් ඇයි වා යන්නේ ඇයි වා කන්නේ මේ විදිහට අහන්න පුළුවන්. අපි තාම verbs ඉගෙන ගත්තේ නැති හින්දා මම එකගෙන මේ වගේ ප්‍රශ්න පදයක් අහන්න හිතුවා ඇයි ඒක කියලා අහනවා. එතකොට why is it කියන එක අපි finish වලින් අහනවා mixy say on. mixy say on. එහෙම නැත්නම් ඇයි අරක කියලා කියන්නේ that කියන එක finish වලින් කියන්නේ tua කියලා. that කියන්නේ tua. එතකොට අපි අහන්න පුළුවන් ඇයි ඒක ඇයි අරක මේ වගේ අහන්න පුළුවන් mixy tua on. නැත්නම් මේක ඇයි මේක කියලා අහුවොත් mixy tama on. විදිහට අහනවා. එතකොට මේ mixy කියලා අහුවොත් because කියලා අපි english වලින් why කියලා අහුවොත් because කියලා answer එක දෙන්නේ. ඒ වගේ koska කියන්නේ because කියන එක koska say on hua. එතකොට ඒක හොඳ නිසා ඒ වගේ answer එකක් දෙන්න පුළුවන්. හරි. අපි එතකොට මේ ටික තමයි අද ඉගෙන ගත්තේ. මම හිතනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් පොඩි පොඩි අතපසු වීම ඇති. මාත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. හරි, එහෙනම් මේ පාඩම ප්‍රැක්ටිස් කරමු.